ඊළඟට අපි බලමු ඒකකයේ පහ දෙක යටතේ අපිට තව පාඩම් වීඩියෝස් දෙකකින් විතර ඉවර කරන්න පුළුවන් සත්ත්ව ප්‍රජනනය. දැන් මෙතන අපේ ඊළඟ කොටසේ තියෙන්නේ අපිට මොනවද දැන් මං කිව්වා අන්තිමට බර්ත් කන්ට්‍රෝල් ස්ථිර උපත්පාලන ක්‍රමයි තාවකාලික උපත්පාලන ක්‍රමයි. අපි ඊට පස්සේ බලමු ගර්භණී සමයේ තියෙන ආබාධයි ගබ්සා කිරීමයි වගේ තත්ත්වයන් මොනවද කියලා. එතකොට ගර්භණී සමයේ තියෙන ආබාධ හඳුනා ගන්නට ඔය කරන පරීක්ෂණයක් තමයි මම ওই පින්තූරේ දාලා තියෙන්නේ. අපි ඒකට කියනවා ඇමිනියෝසෙන්තසිස්. ඇමිනියෝසෙන්තසිස් පරීක්ෂාව ඒ කියන්නේ කෝරියම් මංගුලිකා කල්ලාවර්ග තරලය දැන් මේ තියෙන්නේ ළමයා ඉන්නවා ගර්භාෂයේ ඇතුලේ. එතකොට මේ තරලයට කියන්නේ මේ ෆේටස් භ්‍රූණය. මේ තියෙන්නේ කල්ල බන්ධය ප්ලැසෙන්ටා. මේ තියෙන යුටරස් කියලා කියන්නේ ගර්භාෂය. ගර්භාෂය යුටරස්. එතකොට මේ ගැප් ගෙල හරහා මේ යෝනි මාර්ගය මේ යෝනි ජිද්දය. එතකොට මෙන්න මේ කලලාවාරයෙන් වටවෙච්ච ජලීය පුකුණක කල්ලාවාරිත කුහරයක් තමයි මේ තියෙන්නේ. අපිට ඒකට කියන්නේ ඇමිනියෝටික් ෆ්ලුයිඩ් කල්ලාවාරිත කුහරය. එතකොට මේකට අල්ට්‍රා සවුන්ඩ් උපයෝගී කරගෙන තමයි මේක කරන්නේ ඇමිනියෝසෙන්ටසිස් පරීක්ෂාව. මේ ඉන්ජෙක්ෂන් එකකින් කටුවකින් එන්නත් කටුවකින් මේ මොනවාද කල්ලාවර්ත තරලය ගන්න පුළුවන්. එතකොට මේ තරලයට අපි කියන්නේ කෝරියම් මංගුලිකා හා කල්ලාවර්ත තරලය. කෝරියම් මංගුලිකා කියලා කියන්නේ මෙන්න මේ ටික තමයි කෝරියම මේ ගර්භාෂික එන්ඩොමෙන්ඩ්‍රියමට ඇඟිලිවෙනි ප්‍රසර තියෙනවා. ඒ අතර තියෙන තරලය මේ එතකොට මේ කල්ලාවර්ත කුහරට ගිහින් තියෙනවා. මේ තරලයට ළමයාගේ රුධිර සෛල වර්ග හරිය සුදුරුදුරාණු සෛල වර්ග වසා සෛල වර්ග තියෙන්න පුළුවන්. එතකොට කෝරියම් මංගුලිකා කල්ලාවාර්ත තරලය ලබා ගැනීම කල්ලය වටා ඇති කල්ලාවාර්ත තරලය හෝ පටක මගින් භ්‍රූණ සෛල කටුවක් මගින් එන්නත් ඉන්නත් කටුවක් මගින් ලබා ගැනීම මෙහිදී සිදුවේ. මේ නිදර්ශකය මගින් ප්‍රවේණික විශ්ලේෂණ සිදු කළ හැක. එතකොට ඒක එකක්. එතකොට දැන් ඊට පස්සේ ඒකේ තියෙන සෛල හෝ ඒවයි ගැලවිච්ච සෛල අරගෙන මොකද කරන්නේ? මෙන්න මේවා අපිට පුළුවන් DNA පරීක්ෂණ වලට යොදා ගන්න. එතකොට මේ ඇමිනියෝසෙන්තසිස් පරීක්ෂාවයි ওই තියෙන්නේ. එතකොට ඔතනින් ගන්න සෙල්ස් වල තියෙන දැන් මේකට කියන්නේ කෝරියම් මංගුලිකා කල්ලාවර්ත තරලය. එතකොට ප්‍රවේණික විශ්ලේෂණය සඳහා මෙන්න මේ තරලයේ තියෙන මොනවද දැන් මේවයි දෙකයි ගුණ සෛල තියෙන්නේ. මේ දෙකයි ගුණ සෛල වල තියෙන වර්ණ දේහ මෙන්න මේ වගේ පිච්ච එකක් හඳින්න පුළුවන්. මේකට කියන්නේ කැරියෝටයිප් එකක් කියලා. කැරියෝටයිප් KRYOTYPS වර්ණ දේවල පින්තූරයක්. ඒකට විශේෂයක හෝ තනි ජීවිගේ සෛල සම්පූර්ණ වර්ණ දේහ කට්ටලේ සාමාන්‍ය පෙනුම ප්‍රධාන වශයෙන් ඒවායි ප්‍රමාණ හා සංඛ්‍යා සහ හැඩයන් ඇතුළුව සටහනකි. එතකොට කැරියෝටයිප් එකක් කියලා කියන්නේ ප්‍රමාණය සංඛ්‍යාව සහ හැඩය ඇතුළු සටහනක්. එතකොට අපේ මේ පළවෙනි යුගල දෙවෙනි යුගල 3 4 5 6 7 8 9 10 11 ඒ වගේ අපිට පිළිවෙලින් තරමණුව මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. දැන් මේක ගැහණු කෙනෙකුට මේ තියෙන්නේ මේ 23 වෙනි වර්ණ දේහ යුගල XX2ක්. එතකොට හැම එකේම යුගල් බැගින් තමයි තියෙන්නේ. දැන් මේ යුගල් බැගින් තියෙන සමහරට මේවයි 3ක් තිබුණොත් 1ක් තිබුණොත් ඔන්න අඩුපාඩු බලන්න පුළුවන්. සමහරට එකකට සමානිතව කොට වෙලා තිබුණොත් ඒ වගේ බලන්න පුළුවන්. එතකොට ඒ ඥානීය අඩුවීම හෝ වැඩිවීම මගින් යම් විකෘති ඇති වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පිරිමි කැරියෝටයිප් එක තියෙන්නේ මේ විතර තියෙන්නේ XY Y වර්ණ දෙහි කොටයි XY. ඒක සාමාන්‍ය පිරිමි. ඊළඟට අපිට දැන් මේ බලන්න අපි තියෙනවා මේක ඇතරම මොලකියුලර් බයොලොජි අර්ථ තියෙන එක. ඒනට කමන්නේ මේ පින්තූරිය අපිට වැදගත්. මේ තියෙන්නේ මිනිසාට ඇතිවන සින්ඩ්‍රෝම් සහ ලක්ෂණය ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය කියන එක. ඒකේ එක X වර්ණ දෙහියක් හෝ Y වර්ණ දේහයක් වැඩි මෙතන මෙයාට මේ XXY 3ක් තියෙනවා. ඒ කියන්නේ ලිංගික වර්ණ දේහවල අපි මේකට කියනවා 3 දේහතාවය කියලා. XXY X ලිංගික වර්ණ දේහ 3ක් තියෙනවා XXY. එතකොට මේක XYY වෙන්න පුළුවන්. එතකොට මේ தത്വෙට කියනොත් දැන් මෙයාට වර්ණ දේහ ඔක්කොම 46 නෙවෙයි 47ක් තියෙනවා. ලිංගික වර්ණ දේහ 3ක් තියෙනවා. මේකට අපි කියනවා විෂම ගුණකතාවය 2n + 1 විෂම ගුණකතාවය. එතකොට X වර්ණ දේ ලිංගික වර්ණ දේහවල 3 දේහතාවය ලිංගික වර්ණ දේහ 3ක් තියෙනවා. එතකොට මේකට හේතුව තමයි ඕන විභාජනයේදී ජන්මාණු හදනකොට X වර්ණ දේහ දෙකම එක ජන්මාණුකට යනවා. අපි ඒකට කියනවා නිර්විසම්බන්ධතාවය. නිර්විසම්බන්ධතාවය. දැන් ඊට පස්සේ මේ තියෙන්නේ දැන්
ඔය ටර්න් සින්ඩ්‍රෝම්ස් කියන එක එයාට තියෙන්නේ එක එක්ස් එකයි අනිත් එක්ස් එක නැහැ. එතකොට ඒකත් ස්ත්‍රීන්ගේ ඩිම්බ හදනකොට එක්ස් 1 දේහ දෙකම එකකට ගියාම අනිත් එකට එක්ස් එකක් නැහැ. මේ අනිත් එකට එක්ස් එකක් නැහැ. එතකොට එක්ස් දෙකම එකකට යනවා. එහෙමනම් අපි පිරිමියෙකුගේ එක්ස් 1 දේහයක් එක්ක සම්බන්ධ වුණොත් එයාට තියෙන්නේ එතකොට එක එක්ස් එකයි. එක එක්ස් එකයි. එතකොට ලිංගික වර්ණ දේහවල ඒක දේහතාවය වර්ණ දේහ 45යි තියෙන ටර්න් සින්ඩ්‍රෝම්ස් කියන තත්ත්වය තමයි එතනින් ඇති වෙන්නේ. එතකොට ඊළඟට තව එකක් තියෙනවා අලිංගික මේ අර ඉස්සෙල්ල කියපේම ලිංගික වර්ණ දේහවල ත්‍රි දේහතාවය හා ඒක දේහතාවය මේ තියෙන්නේ අලිංගික වර්ණ දේහ ඩවුන් සහ ලක්ෂණය බහුලව තියෙන එක ඩවුන් සහ ලක්ෂණය මෙන්න මේ 21 මේ හැම එකේම යුගල තියෙන්නේ යුගල නමුත් මේ 21 වෙනි වර්ණදේහයේ වර්ණදේහ තුනක් තියෙනවා. 21 වෙනි වර්ණදේහයේ ත්‍රි දේහතාවයේ දෙකයෙන් දර එක. ලිංගික වර්ණදේහ මේ අලිංගික වර්ණදේහ 21 වෙනි වර්ණදේහ තුනක් තියෙනවා. ඒක වෙන්නේ ස්ත්‍රීන්ගේ ජන්මාණු හදනකොට අර 21 සමජාත වර්ණදේහ යුගල් වෙන් වෙන්නේ නැතුව එකම මේ සෛරේ ජන්මාණුකට යනවා ඩිම්බයකට යනවා. එතකොට ඒ ඩිම්බයේ 21 වර්ණදේහ දෙකක් තියෙනවා. සාමාන්‍ය පිළිමයේ 21 වර්ණදේහ තියෙන එකත් එක්ක සම්බන්ධ වුණාම එතකොට 20 මොනවද මෙතන 21 වෙනි වර්ණදේහ තුනක් වෙනවා. දෙකයෙන් දන එක. අපි මේකට කියනවා අලිංගික වර්ණදේහවල විෂම ගුණකතාවය කියලා. අලිංගික වර්ණදේහවල විෂම ගුණකතාවය කියනවා. එතකොට ඔන්න ওই ටික තමයි අපිට ගන්න පුළුවන් මොනවද මේ මොනවද අර කල මේ දැන් අපි කල්ලාවර්ධ තරලයෙන් ගන්න සෛලවල හෝ ඒවයි අපි වර්ණදේ විශ්ලේෂණයකට කැරියෝටයිප් එකක් ගත්තාම ඔන්න ඔහොම වෙනසක් තියෙනවා නම් ලැබෙන්න ඉන්න ළමයා එක්ක ක්ලයින්ෆෙටර් ලක්ෂණයක් එක්ක ටර්න්ස් ලක්ෂණයක් එක්ක සින් මොනවද ඩවුන් සින්ඩ්‍රෝම් එකක්. ඉතින් එවැනි ළමයෙක් ඉපදුනාට පස්සේ ඉතින් ඒ දෙමාපියොන්ට ඇතිවන මානසික හා මුල්ලිමේ තත්ත්වයේ ලොකු ගැටලුවක්. ඉතින් කල්තියා ඉතින් මොකද කරන්න පුළුවන්? ගබ්සා කිරීම කරන්න පුළුවන්. එතකොට දැන් මේ කරන්නේ කොයි කලෙවිද? ඔයගොල්ලෝගේ නෝට් එකේ දෙනවා ගර්භණී භාවයේ අපරිණිත අවදියේ අවසන් වීම මේන් සිදුවේ. එතකොට ගර්භණී භාවයේ අපරිණිත අවදියේදී අවසන් වීම මේන් සිදුවේ. එතකොට ගර්භණී භාවයේ පන්නත වෙන්න කලින් සමහරලාට මේ වගේ කලලයක් තිබුණොත් ඉවත් වෙන්න පුළුවන්. එතකොට බර්ත් වුණොත් මේ ළමයේ මේ වගේ එකක් වෙනවා. එතකොට මේක ස්වභාවිකවත් වෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතාවය අනුව ගබ්සා කරන්න පුළුවන්. එතකොට ස්වභාවික ගබ්සා වීම කියන්නේ මේ ක්‍රියාවලියේ මෙහෙම ඇබ්නෝමල් එම්බ්‍රියෝ එකක් හෝ ෆේටස් එකක් ඇති වුණාම මේක ස්වභාවිකව ගබ්සා වෙනවා. එහෙම නැත්නම් අර වගේ ශල්‍ය මේ විදිහට හඳුනාගෙන විශේෂයෙන් ඔය නල දරුවෝ නැත්නම් ඔය IVF වලින් හදාගන්න බබාලගේ සමහරට ওই වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ස්ත්‍රියකගේ ඩිම්බය යා වයසට යනකොට බොහෝ වෙලාවට 50%ක සම්භාවයක් තියෙන ওই වගේ නිර්වි සම්බන්ධතාවය වෙන්නේ. හැදෙන ස්ත්‍රී ජන්මාණු වලට සමහරලාට ඕනනේදී සමජාත වර්ණදීය වින් වෙන්නේ නැතුව එකකට යන්න පුළුවන්. තව මානසික තත්ත්වය ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා දැන් එවැනි අවස්ථාවක ඩිම්බයක් මේ වගේ අපි කෘතිමව සංසේචනය කරාම සමහරට ඒ කලල නැත්නම් බ්‍රූණ මේ විදිහට අසාමාන්‍යතා ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී පුළුවන් අපිට අවශ්‍යතාවය අනුව ගබ්සා කරන්න ශල්‍ය කර්මයක් මගින් හෝ ශල්‍ය කර්ම නොවන ක්‍රම තියෙනවා. ඩ්‍රග්ස් තියෙන සමහර ඖෂධ භාවිතයෙන් සාමාන්‍යයෙන් මේ කලලේ ඉවත් කරන්න පුළුවන්. එතකොට ගබ්සා වීම ශල්‍ය කර්මයේ නොවන ක්‍රමයක්. එහෙම නැත්නම් ප්‍රොජෙස්ටෝන් ප්‍රතිග්‍රාහක අවහිර කිරීමෙන් ගර්භණී භාවය පවත්වාගෙන යාම වළක්වන්නත් පුළුවන්. එතකොට ගර්භණී සමයේ ආබාධ හඳුනා ගැනීම මොකද්ද? ගර්භණී කාලය තුළදී බොහෝ විකසන ගැටලු හා ප්‍රවේලික සංකූලතා හැකිය බ්‍රූණී ප්‍රමාණය තත්ත්වය දැනගැනීම සඳහා අපි දන්නවා අල්ට්‍රාසවුන් ගන්නවා. එතකොට දැන් ඒක අලුත්ම තාක්ෂණ ක්‍රමයක්. එතකොට මේ අල්ට්‍රාසවුන් අතිද්‍රවණි තරංග උපයෝගී කරගෙන ඒ බ්‍රූණය හොඳ මට්ටමකින් වැඩෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන්. ওই තියෙන්නේ මේ තියෙන ළමයේ ගර්භාෂය තුළ වර්ධනය වෙන. එතකොට මේකේ සම්පූර්ණ විස්තරය මෙතන වැටෙනවා. එතන බ්‍රූම් ඒ වයස අනුව බ්‍රූණේ ප්‍රමාණය තත්ත්වය දැනගැනීමට මේ අල්ට්‍රාසවුන් නැත්නම් අතිද්‍රවණි තරංග ඡායාරූප භාවිතා වෙනවා. එතකොට ඒකේ මොනවා හරි අසාමාන්‍යතාවයක් වුණොත් ඊට පස්සේ දෙමාපියොන්ට කියලා මේ ළමයා තබා ගැනීම හෝ නොතබා ගැනීම ඉදින්දී තීරණය කරන්න පුළුවන්. එතකොට නවතම ක්‍රම මගින් තමයි අර රුධිර මොනවාද මේ මවගේ රුධිරයේ භාවිතයෙන් භ්‍රූණයේ ගෙනෝමය විශ්ලේෂණය කරන්න පුළුවන්.
එතකොට මවගේ රුධිරයේ භ්‍රූණ DNA ඇතිහින් ඒක ලේසියෙන් මවගේ රුධිරයට භ්‍රූණ DNA මාරු වෙන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඒ විශ්ලේෂණ කරන්න. ඒ වගේම සමහර සන්තුලනා තියෙනවා. මේවා උපතින් පසු නිවැරදි කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ ඒගොල්ලගේ දෙමාපියන්ට ඒ භ්‍රූණය ළමයා තියාගන්නවද නැද්ද කියන එක ලැබෙන්න කලින් ගර්භණීභාවයේදී තීරණය කරලා ඉවත් කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා දැන් සමහර වෙලාවට ස්ත්‍රීන්ට නැත්නම් යුවලකට දරුවන් පිස ගැනීමට ඇති නොහැකියාව තියෙන්න පුළුවන්. ඒකට කියනවා නිසරුභාවය කියලා. මොකද නිසරුභාවය කියන්නේ දැන් සාමාන්‍යයෙන් විවාහ වෙලා අවුරුදු දෙකක් විතර යනකොට දරුවෙක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ තත්වයට කියනවා අපි දරුවෙකු පිස ගැනීමට ඇති නොහැකියාව, දරුවෙකු පිස ගැනීමට ඇති නොහැකියාව. අපි ඒකට කියනවා නිසරුභාවය කියලා. එතකොට මේකට ඇතරම මව විතරක් නෙවෙයි පියාගේ නිසරුභාවය හේතු වෙන්න පුළුවන්. එතකොට වඳභාවය අපි මේකට කියන වඳභාවය කියලා. එතකොට මේක ගැහැණියට විතරක් වෙන සිදුවීමක් නෙවෙයි පිරිමියටත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට විසඳුම් වර්තමානයේ ලබා දීලා තියෙනවා. ওই එක ක්‍රමයක් මොකද්ද? වර්තමානයේ විද්‍යාත්මක වහාශනිකව දියුණු ක්‍රම මගින් සමහර වඳභාවයේ සම්බන්ධ ගැටලු විසඳිය හැක. මේකට හෝමෝන ප්‍රතිකර්ම කරලා පුළුවන් මේ විසඳුම් හොයන්න. මේ එතකොට ඒ කියන්නේ ඇත්තටම ඩිම්බ කෝෂයේ තුල කූප වර්ධනයේ ප්‍රමාද නම් හෝ වර්ධනය යන හිටල නම් මේකට හෝමෝන ප්‍රතිකර්ම ලබා දීලා මේ ශුලිකා වර්ධනය වීමට ඉඩ සලස්සලා ප්‍රතිකර්ම කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෛලකර්ම හා සමහර ප්‍රජනක තාක්ෂණ සමහර ගර්භාෂයේ ප්‍රයිබ්‍රොයිඩ් ඉඩි වර්ග හැදිලා මේ පැලෝපිය නාලේ අවහිර වෙලා ඒ වගේ තත්වයකදී ඒ පැලෝපිය නාලේ අවහිරතාවයන් මගහරවර මේකට විසඳුම් හොයන්න පුළුවන්. ඊළඟට හෝමෝන ප්‍රතිකාර සමහර අවස්ථාවදී නිසරු පිරිමින්ගේ සුක්‍රාණිපදීම වැඩි කිරීම හා නිසරු කාන්තාවන්ගේ ඩිම්බනිපදීම වැඩි කිරීම එහිදී සිදුවේ. FSH වගේ එකක් තමයි මෙතෙන්දී යොදන්නේ. නමුත් ඒ හෝමෝන ප්‍රතිකර්ම වලින් හෝ ශල්‍යකර්ම වලින් ඒක කරන්න බැරි වෙලාවකදී ආධාරක ප්‍රජනක ක්‍රමවේද උපයෝගී කරගන්නවා. ආධාරක ප්‍රජනක ක්‍රමවේද. එතකොට ආධාරක ආධාරක ප්‍රජනක ක්‍රමවේද යටතේ ක්‍රම දෙකක් ඕගොල්ලොන්ට හඳුන්වා දීලා තියෙනවා. එකක් තමයි IVF ඉන්ට්‍රා නාලස්තව සිදු කරන, ඒ කියන්නේ in-vitro කියන එක. in-vitro in-vitro VITRO නාලස්තව සිදු කරන සංසේජනීය fertilization. එතකොට IVF කියන්නේ ඒකයි. නලයක එළිය පෙට්‍රිදීසියක ඒ වගේ in-vitro ගර්භාෂයෙන් පිටත ස්ත්‍රියකගේ ප්‍රජනක පද්ධතියෙන් පිටත in-vitro IVF කියන්නේ එක in-vitro fertilization නාලස්තව සිදු කරන සංසේචනය මෙය වඳභාවයේ සම්බන්ධ ගැටලුවට ප්‍රතිකාර කරන ක්‍රියාවලියක් වන අතර එමගින් දරුවෙකු බිස ගැනීම සඳහා අවකාශ අරසයි. මිහිදි කරන්නේ මේ ඩිම්බ කෝෂයෙන් මේ වගේ ඩිම්බයක් ඉවත් කරගන්නවා. ඩිම්බයක් ඉවත් කරගෙන ඉවර වෙලා මේ ඩිම්බ කෝෂය මේ තියෙන IVF එකක් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් ඉවත් කරගන්නවා. ඩිම්බයක් ඉවත් කරගෙන ඒ ඩිම්බය දැන් මේ දෙකම තියෙනවා මෙතන IVF එකයි ICSI එකයි දෙකම තියෙනවා. ඩිම්බ කෝෂයෙන් දැන් ඩිම්බයක් ඉවත් කරනවා. ඉවත් කළ මේක මොනවද? මේ මාධ්‍යයකට පිටුදීසියක් තුල තියෙන මාධ්‍යයකට යොමු කරනවා. එතකොට මෙතන ක්‍රම දෙකකට කරනවා. IVF ක්‍රම යටතේ පුළුවන් ඩිම්බ සෛලයක් සංසේචනය කරන්න සුක්‍රාණු විශාල ප්‍රමාණයක් එනවා. මෙතෙන්දී එක ඩිම්බයක් සංසේචනය කරන්න තෝරාගත් සුක්‍රාණුවක් විතරයි ඇතුල් කරන්නේ ICSI එකදී. ඒ කියන්නේ තෝරාගත් සුක්‍රාණුවක් විතරක් එක ඩිම්බයකට ඇතුල් කරනවා. මෙතෙන්දී එහෙම නෙවෙයි. මෙතෙන්දී විශාල සුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි මේ ඩිම්බය නිවේදනය කරන්න මෙතෙන්දී. එතකොට එහෙනම් බලමු අපි නාලස්තව සිදු කරන සංසේචනයේ IVF in-vitro fertilization වඳභාවයේ සම්බන්ධ ගැටුවට ප්‍රතිකාර කරන ක්‍රියාවලියක් වන අතර එමගින් දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා අවකාශ සලසයි. මෙහිදී ඩිම්බ කෝෂකින් ඉවත් කළ ඩිම්බයක් සුක්‍රාණුවක් සමග විද්‍යාගාර තත්ත්වය යටතේ මේ වගේ පෙට්‍රිදීසියක් තුළ නැත්නම් නලයක් තුළ සංසේචනය වීමට සලසුණු ලැබේ. සෛල 8ක් පමණ වන අවස්ථාවේ මේක අරගෙන කැටිට එකක් මාර්ගයෙන් ගර්භාෂය තුළ තැම්පත් කරනවා, අධිරෝපණය කරනවා. එතකොට සෛල 8ක් පමණ වන අවස්ථාවේ සංසේදීම්බියේ බීජ අවසන සමය ගත කරයි. ඉන්පසු කාන්තාවන්ගේ ගර්භාෂයේ මේ කලලය අධිරෝපණය කරන අතරෙහිදී කලල විකසනය වීමට සලස්වයි.
හොඳ සංසේචනය වීමත් සාම්ප්‍රදායික IVF ක්‍රමයට සිදු කිරීමෙන් නම් එක් ඩිම්බ කෝෂයක් එක් ඩිම්බ සෛලයක් සඳහා ශුක්‍රාණු 50 සිට 100 දහස් ගණන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. මීට හේතුව IVF ක්‍රමයටදී ශුක්‍රාණු වල අග්‍රදේහ ක්‍රියාවලිය කියලා මම එකක් කිව්වා. අග්‍රදේහයේ ලයිසෝම එන්සයිම යම් ප්‍රමාණයකට අවශ්‍යයි ඩිම්බ නිවේදනය කරන්න. ඊට පස්සේ අනිත් එක තමයි මොනවද? අන්තක් සයිටොප්ලාස්මීය ශුක්‍රාණු නිෂ්පේෂණය. අන්තක් සයිටොප්ලාස්මීය ශුක්‍රාණු ඉන්ටෙස්ටියල් සෙල්ස් ස්පර්ම්ස් මොනවද? ICSI නික්ෂේපණය. එතකොට එතෙන්දි තියෙන්නේ අන්තස්සෛලිය ශුක්‍රාණු නික්ෂේපන ක්‍රමය. එතකොට මේක සිදු කරන්නේ ඉන්විට්‍රෝ කරන්නේ නාලස්තෝ සිදු කරන්නේ. මෙහිදී කරන්නේ පිරිමින්ගේ වඳභාවයේ ඇතරම ගොඩක්ම නිසරු ශුක්‍රාණු අඩු. එතකොට ශුක්‍රාණු වල අසාමාන්‍යතාවයේ තියෙන කට්ටියගේ හරි ශුක්‍රාණුවක් තෝරගෙන ඩිම්බයේ සෛලප්ලාස්මයට ඍජුවම ඇතුල් කරනවා. මේ ශුක්‍රාණුවේ සෛලප්ලාස්මයට ඍජුවම ඇතුල් කරනවා. එතකොට මේක එන්නතක් වගේ එකක්. ඊට පස්සේ මේක අධිරෝපණය මේ ශුක්‍රාණුව මේකත් එක්ක සංසේචනය වෙන්න සලස්වලා මේ වගේ අධිරෝපණය මේ සෛල අටි අවස්ථාවට වුණාට පස්සේ කැටි ටිකක් මාර්ගෙන් අර විදියටම ගර්භාෂය තුළට ඇතුල් කරනවා. එතකොට ඒක තමයි ICSI කියන්නේ. ICSI කියන්නේ. එතකොට මෙතන මේ දෙකම ඔක්කොම කෘතිම සංසේචන ක්‍රම. එතකොට නිසරු භාවයට සහ වඳ භාවයට පිළියම් වශයෙන් මේක සිද්ධ කරන්න පුළුවන්. මේ අරගෙන ඊට පස්සේ මේ අධිරෝපණය වීමට සලස්සනවා. ඉන්විට්‍රෝ එකක් තියෙනවා. එතකොට ඉන්විට්‍රෝ සංසේචනේ IVF. එතකොට මේ තියෙන්නේ මේක නම් තියෙන්නේ මේ මොකද්ද ICSI එකක්. මේ ශුක්‍රාණුවක් හොඳට තෝරාගත් හොඳ ශුක්‍රාණුවක් නික්ෂේපණය කිරීම තමයි කරන්නේ මෙතෙන්දී. එතකොට ওই දෙක තියෙනවා. එතකොට මෙතන ඉන්විට්‍රෝ එකක් තියෙනවා. එතකොට අනිත් එක තමයි ICSI. එතකොට අන්තස්සෛල ප්ලාස්මීය නිස්සාර මේ නික්ෂේපණය එන්නතක් කියන්නේ අතර විඤ්ජ කටුවක් වගේ එකකින් සයිටොප්ලාස්මයට ඩිම්බේ සයිටොප්ලාස්මයට කෙලිම එන්නත් කිරීමක් වගේ එකක් තමයි කරන්නේ. එතකොට ඉන්විට්‍රෝස් එක කරන්නේ ඉබේ ස්වභාවිකව ශුක්‍රාණු වලට සංසේචනය වීමට සලස්වනවා. ඊට පස්සේ මොරියුලාව ඇති වුණාම, ඒ කියන්නේ සෛල අටේ අවස්ථාව මොරියුලා අවස්ථාව ඇති වුණාම එන්න මේ ගර්භාෂික එන්ඩෝමෙට්‍රියම තුළ තැන්පත් කරනවා. ඊට පස්සේ බලනවා මේ මොරියුලාව අර වගේ කැරියෝටයිප් එකක් මගින් බලනවා දෝෂ සහිතද දෝෂ නැද්ද කියලා. ඊට පස්සේ චෙක් කරලා බලනවා. ඉතින් එතකොට දෝෂ සහිත නම් ඉතින්දි මොනවද ඉවත් කරන්නත් පුළුවන් ඒ යුවලගේ කැමැත්ත මත. එතකොට මේ තියෙන්නේ IVF ක්‍රමයක්. මේක කැටි ටිකක් මාර්ගෙන් ගර්භාෂය තුළට අධිරෝපණය කරනවා ඩිම්බ කෝෂයෙන් ගන්නවා. එතකොට ওই ටික ওই වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි බලමු අපි අන්තිමේක ප්‍රජනක පද්ධති ආශ්‍රිත රෝග ටික මම ඊළඟ පාඩම යටතේ කියලා දෙනවා.